අද එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෝ කීප දෙනෙක් ගැන කතා කරනවා ජනාධිපති වර්මේදී. රවි රනිල් වික්‍රමසිංහ මහතා, කරු ජයසූරිය මහතා, සජිත් ප්‍රේමදාස මහතා ගැන ඒගොල්ලෝ ප්‍රසිද්ධිය කතා කරනවා. කවුරු ආවත් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක්. නමුත් විවේචනය කිරීමේ අයිතිය අපිට තියෙනවා. අපි දන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාද අසාර්ථක පාලකෙක්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනාධිපති වන්න එකට ආවා කියලා ලොකු වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. කරු ජයසූරිය මැතිතුමා තමන් ජනාධිපතියයි හිතාගෙන රටේ ඉන්න ඔක්කොම දෙනා කැඳවමින් ඉන්නෝ. පාර්ලිමේන්තුවේ විදේශ ඇමති කැඳවන්න ඕනේ, විදේශ ඇමතිවරයා කැඳවන්න ඕනේ, තානාපතිවරුත් කැඳවනෝ, රටේ ආරක්ෂක ඇමතිවරයා කැඳවන්න ඕනේ, ආරක්ෂා පිළිබඳ බාල ප්‍රධානීනුත් කැඳවලා ඒගොල්ලන්ටත් තානාපති කියන දෙයට උත්තර දෙන්නේ. කවදාවත් ලංකාවේ මෙහෙම තිබුණේ නැහැ. මට මතකයි ලංකාවේ එක අවස්ථාවක ජයජයවර්ධන මහතා ජනාධිපතිවරයා ඉන්න කාලේ බකීර් මාකර් මහතා මේ විදිහට කථානායකව මේ තානාපතිවරු ගෙනාවා පාර්ලිමේන්තුව. ජයජයවර්ධන මහතා බකීර් මාකර් මහතා වාස්කිරු. අස්කල ඊඑල් සේනානායක මහත්තයාට කථානායකකම දුන්නා. මොකද ඒ රටේ එක එක අංශ එක එක කෙනා කරන්න ඕනේ. මේ හැමෝම එක එක කරන්න ගියාම රටේ කවුද පාලනය කරන්න කියන එක හොයාගන්න බැරි වෙනවා. අද මේ රට ඇත්තටම පාලනය කරන්නේ ජනාධිපතිවරයාද, අගමැතිවරයාද, එහෙම නැත්නම් අලුතෙන්ම රට පාලනය කරන්න පැමිණි කථානායකවරයාද කියන එක අද රටේ කවුරුත් දන්නේ නැහැ. ඒ නිසා මේක මහ තුන් ඈඳතු නව කතාවක් බවට පත් වෙලා තිනවා. මේ තුන් දෙනාව දන්නේ නැහැ තමන්ගේ කාර්යභාරය මොකද්ද කියලා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ අද තාමත්ම බරපතල ප්‍රශ්නකට මත් පහ වෙලා ඉන්නවා වගේ පේනවා. තමන්ගේම අපේක්ෂකයන් පිළිබඳ නිවැරදි තක්සේරුවක් කරගන්න බැරි විය. ජනතාවත් එක්සත් ජාතික පාක්ෂිකුත් ඒකේ ඉන්නවා. දැන් මම දැක්කා පව් ගියා දින කිහිපයක කලින් නිවාස අධිකාරී 40 වෙනි සංවත්සරේ පවත්වන. දැන් මම අවුරුදු 40ක් ඇතුළත මේ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු ප්‍රේමදාස මහතා කරපු ක්‍රියාව, ඒ කියන්නේ හුදකලා ගෙවල් සෑදීමේ ක්‍රමවේදයෙන් ඈත් වෙන්න තාම පුතාටත් බැරි වුණා. හුදකලා ගෙවල් ටිකක් ඉඳන් ගොඩ කරමින්, එහෙම නැත්නම් ඉඳන් ඔයාලා කැලෑ කපමින් හදන බව අපිට පේනවා. ඒවත් ඔක්කොම ණය දීලා තමයි මිනිස්සු ණය වෙලා කරන්නේ. මේ වෙනුවට අපේ අද රටට ඕන කරන විදිහ අපේ භූමි ප්‍රමාණය සීග්‍රයෙන් ඉවර වෙගෙන යනවා. කෘෂිකාර්මික ඉඳන් අපි විශාල වශයෙන් නිවාස තැනීමට යොදනවා. ඉතින් ඒ නිසා ඊට වෙනස් වන යම්කිසි ආකාරයක වෙනස් වැඩපිළිවෙලක් වුණා දියුණු ලෝකවල වැඩපිළිවෙලක් ගේන්න අපිට තාම අවුරුදු 40කට පස්සෙත් නිවාස අධිකාරියට අසමත් වෙලා තියෙනවා. ඉතින් පම්පෝර ගැහුවට වැඩක් නැහැ. ඒක ජාතික ආර්ථිකය ගොඩනැගෙන අලුත් ක්‍රමවේදයන් නිර්මාණය කරන්න මේ සියල්ලම අසමත් වෙලා තියෙනවා. මම කියන්නේ එක්සත් ජාතික පක්ෂය ඔය කියන අපේක්ෂකයෝ තුන් දෙනාම අසමර්ථව තුන් දෙනේ.